සුබදවසක් කියලා පිළිගන්නවා SK official YouTube channel එකෙන් තවත් අලුත් video එකක. ඉතින් අද video එකකින් ගෙනාවේ Hitman game franchise එකේ ඉතිහාසය ගැන කතා කරන්න. ඔයාලා තාමත් අපේ YouTube channel එකට එකතුලා නැත්නම් පල්ලෙහා තියෙන රත් පස් subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන පුංචි bell icon එක click කරලා අපේ YouTube channel එකට එකතු වෙන්න. Hitman game එක අවුරුදු 2000 දක්වා මෑත ඉතිහාසයකට දිව යනවා. Hitman කියන්නේ game series එකක් නෙමෙයි game franchise එකක් කිව්වොත් නිවැරදි. Hitman game එක third person shooter game එකක් වෙනවා. Hitman game franchise එකේ main character තමයි Agent 47 කියන්නේ. ඔහු ලොව හොඳම ඝාතකයා විදියට හඳුන්වනු ලබනවා IO Interactive සමාගම විසින් develop කර Eidos Interactive සමාගම විසින් publish කරපු Hitman game franchise එකේ මුල්ම game එක තමයි Hitman Codename 47 කියන්නේ. 2000 නොවැම්බර් මාසේ release වුණු Hitman Codename 47 game එකේ ප්‍රධාන අවධානය යොමු කරන්නේ වෙස් වලාගෙන හා සංගවා තිබෙන ආයුධ භාවිත කරමින් लेवल्स सोरकाम किरीम हा मिनीमेरुम क्रम पिलिपाद दैडी पुहुनुवाक लबायती जानमे वशें डिवलप कोन लाद मानुवे क्लोन याकोन एजेंट 47 केन तमाई चारितेर प्रदान आवदाने उमकराने ओगे परिक्षन इस्तानें पैनयामें हतली सद्देनों को बंदवा गाने ग्लोबल कंट्रैक्ट एक वे गोली कंट्रैक्ट गातन संविधान याकोन जात्यांतर एजेंसिया किसी की वत निवेरदी ඊට පස්සේ 2003 ඔක්තෝබර් මාසේ Hitman game franchise එකේ තවත් game එකක් release වුණා. ඒ තමයි Hitman 2 Silent Assassin කියන්නේ. Hitman 2 Silent Assassin game එක සතුරන් ඝාතනය කිරීම වෙනුවට ඔවුන් අසමත් කිරීමට ඇති හැකියාව හා විවිධ mission සහිත දූත මණ්ඩල වැනි නවාංග හඳුන්වා දීම තමයි මේ game එකේ විශේෂත්වය වෙන්නේ. ඉන්පසු 2004 අවුරුද්දේ Hitman game franchise එකේ තවත් game එකක් release වුණා. ඒ තමයි Hitman Contracts කියන්නේ. 2004 රහසිගත වීඩියෝ ගේම් එකක් වන Hitman Contracts ගේම් එකේ Hitman 2 Assassin ගේම් එකේ ඝාතකයාගේ අනුප්‍රාප්තිකයා විදියට ගේම් එකට ඇතුළත් වෙනවා. කලින් Hitman games වලට වඩා Hitman Contracts ගේම් එක graphics වලින් develop කරන ලබනවා. Hitman Contracts ගේම් එක 2009 අප්‍රේල් වන විට පිටපත් මිලියන 2කටත් වඩා අලෙවි වී තිබෙනවා. ඉන්පසු 2006 මේ රිලීස් වුණු Hitman game franchise එකේ ඊළඟ ගේම් එක තමයි Hitman Blood Money කියන්නේ. මේ ගේම් එක කලින් ගැයත ගේම්ස් මෙන් නොව සාම්ප්‍රදායික ලේවැගිරීම් වලට වඩා අධික මුදල් නාස්ති කිරීම ක්‍රීඩකයා පෙළඹීම තමයි Hitman Blood Money ගේම් එකේ ප්‍රධාන අවධානය යොමු කරන්නේ. ඊට පස්සේ 2012 නොවැම්බර් 20 රිලීස් වුණු Hitman game franchise එකේ ඊළඟ ගේම් එක තමයි Hitman Absolution කියන්නේ. ඒ ගේම් එක සිංගල් ප්ලේයර් කෙනෙක් වටා තමයි ස්ටෝරියක් ගොඩනැගෙන්නේ. 2013 වෙට ගේම් එකේ පිටපත් මිලියන 3.6කට වඩා අලෙවි වී තිබෙනවා. Hitman Absolution ගේම් එකෙන් පස්සේ 2014 ජුනි මාසයේදී Square Enix Montreal සමාගම විසින් තවත් ගේම් එකක් රිලීස් කරනු ලැබුවා. ඒ තමයි Hitman Go කියන්නේ. ඒ ගේම් එක turn based puzzle video game එකක් විදියට තමයි හඳුන්වන්නේ. ඉන්පසු 2015 ජුනි 4 වෙනි දින first person shooter game එකක් වන Hitman Sniper game එක නිකුත් වුණා. Hitman Sniper game එකේ ඉතා හොඳමට graphic බලා ගන්න පුළුවන්. ඉන්පසු මෑත ඉතිහාසයේ රිලීස් වුණු Hitman game franchise එකේ තවත් game එකක් තමයි Hitman කියන්නේ. 2016 මාර්තු 11 වන දින Microsoft Windows, PlayStation 4, Xbox One සඳහා Hitman game එක රිලීස් වුණා. ගේම් එකෙදි සිදුවීම් කිහිපකින් වසර 6කට පස්සේ දැනට සිදුවීම් පවතින ලෝක ඇසසියන් ඝාතන චිත්‍රයේ පළමු කොටස සිද්ධ වෙන්නේ මේ ගේම් එකේ. ඊට පස්සේ ඒ කිව්වේ 2018 අවුරුද්දේදී Interactive හා Warner Brothers International ආයතන දෙක එකතු වෙලා ගේම් එකක් රිලීස් කරනු ලැබුවා. Hitman ඒ තමයි Hitman 2 කියන්නේ. Hitman 2 ගේම් එක Hitman 2016 රිලීස් වෙච්ච ගේම් එකට සමානව එය එපිසෝඩ් එකක් වශයෙන් නෙමෙයි සැලකෙන්නේ. ඊට පස්සේ මේ වසරේදී ඒ කිව්වේ 2021 වසරේදී Hitman 3 ගේම් එක රිලීස් වුණා. 2021 ජනවාරි 10 රිලීස් වුණු Hitman 3 ගේම් එක IO Interactive සමාගම විසින් පබ්ලිෂ් කරනු ලබනවා. Hitman 2 ගේම් එකේ සිදුවීම් වලින් පස්සේ Hitman 3 ගේම් එකේ Agent 47 ගැන සරලව කිව්වොත් වෘත්තීය ඇසසින් ඝාතකයෙකු වන Agent 47 හා ඔහුගෙන් හසුරුවන්නා වන Diana Burnwood ICE Agency 9 වන අතර Providence විනාශ කිරීම සඳහා රළු කුලීහෙවායක වන Luke Grace සම එකතු වෙලා Providence විනාශ කරනු ලබනවා. මෙහිදී Agent 47 හා ඔහුගේ උපතේ සිටම අයින් කළ හැකි ක්ලෝන් කරන ලද ඝාතකයන් ලෙස නිර්මාණය කිරීම හා සූරාකෑම සම්බන්ධයෙන් ප්‍රොවිඩන්ස් කෙන් පලි ගැනීමට උත්සාහ කරන ලබනවා. Hitman game franchise එකේ ඔයාලා ආසම ගේම් එක අනිවාර්යෙන් කමෙන්ට් කරන්න පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ. Hitman game එකේ ඉතිහාසය ගැන සරලව තමයි ඔයාලට එක්ස්ප්ලেইন කළේ මේ වීඩියෝ එකෙන්. වීඩියෝ එක නම් අනිවාර්යෙන් ලයික් කරලා ෂෙයා කරන්න. ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් බලන්න ඕනි නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන රත් පස් subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන පුංචි bell icon එක click කරලා අපේ YouTube channel එකට එකතු වෙන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්න. සුබ දවසක්. Surrounding you is a living, breathing world of opportunity, action, reaction, cause and effect.
from unfortunate accidents to careful exploitation of a bad habit. You can trick someone else into doing the dirty work, or you could simply book a meeting with your target. But it's no walk in the park. You must adapt as circumstances change. Your targets are some of the best protected people in the world. Some of them so elusive, they are only exposed for a limited time. Unlock new tools and weapons in our mastery tracks. Refine your approach as you advance across 20 mastery tiers per level with new starting locations, new ICA gear, exotic distractions, and stashed weapons. Receive ratings based on your distinct playstyle and skill level. And keep challenging yourself with a slew of inventive escalations and complications. Master the art of assassination.